ගුවන් පෙළස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න. තිලෝගුරු බුදු පියාණන්ගේ තෙමගුල සිහිපත් කරන මුවන් පෙළස්ස ගමේ වෙසක් දිනය දායක සභාවක් කැඳවා පන්සලේ ස්වාමින් වහන්සේගේ උපදෙස් පිට පැවැත්වීමට තීරණය වුණා. වලව්වේ පිළිසඳර කතාව හා දායක සභාවේ සහභාගීත්වය තුළින් මුවන් පැලැස්සේ උත්කර්ෂවත් වෙසක් දින තොරතුරු අද ඔබ සවනට මුසු කෙරේ. මණිකේ 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 කොමේ බණ්ඩකොල්ලා ඈ ඔහේ අන්තරස්දාන වුණාද මන් දන්නේ. මේ හිටියනම් මේ නෑ, මේ හිටියනම් මේ නෑ. මේක මොකද මේ කලබලේ? මේ බණ්ඩකොල්ලා කියන එක මේ වලව්වේ හිටියට පළක් තියෙනවද මණිකේ? මූට සිහි කල්පනාව නෑ ඈ. පණිවුඩයක් තොරතුරක් වෙලාවට මතක් කරන්ට ඈ තරම්වත් මූට බොලේ නෑ. මේ දැන් මොකද වෙලා තියෙන්නේ? බණ්ඩව යව්ව හරක් දිගේලි කරන්ට මඩිත්තට. හරි හරි හරි. මහේජන්ත උන්නාන්සේගේ පයින්ඩකාරයෙක් වලව්වට ඇවිත් තියෙනවා. ඕ කොළඹින් මේ මහේජන්ත උන්නාන්සේගේ? ඔව් ඔව් ඔව්. මේ දැන් වෙදිකාරයා මගෙන් ඇහුවා කොළඹින් කවුද ඒ ආවේ කියලා. මහේජන්ත උන්නාන්සේගේ ආණ්ඩුවේ මොකක්ද කින්ද මන්ද කියලා කවුද දන්නේ? එකත් එකටම රාජකාරි වැඩකට තමයි එන්ට ඇත්තේ. වගේ වගක් නැතුව මේ මෝඩයත් පැනගෙන දීවා. දැන් එයි අපි අහලා බලමු. මොකක් වුණත් ඉතින් කලබල වෙන්න කාරි නෑ. හා 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 ඔය එන්නේ. ආ එනවා එනවා එනවා. මා හින් බණ්ඩා මේවර මෙහාට වරෙන්. මේ වලව්වට කවුරු හරි ආවද කියපම් බලන්න. හොඳට කල්පනා කරපම්. එහෙම කවුරුවත් ආවේ නෑ. ආවේ නෑ? නෑ නෑ. එහෙනම් අර වෙඩික්කාරයා කියන්නේ කොළඹ රටෙන් කවුදෝ කෙනෙක් ඇවිත් ගියා කියලා? නෑ, වෙන කෙනෙක් නෙවෙයි. ඒ අර අර අලුත් ඉස්කෝලේ මහත්තයානේ. වෙඩික්කාරයා රැවටිලා. මොකක් හරි ඕනකමකට ඒ මහත්තයා එන්ට ඇති. වෙඩික්කාරයා රැවටිලා එහෙම අහන්ට ඇති. එහෙමනම් කමක් නෑ කමක් නෑ. අපට හිතුනේ මහේජන්ත උන්නාන්සේගේ කවුරු හරි කොළඹ රටෙන් ආවා වද්ද කියලා. ඒක තමයි. මේ බණ්ඩෝ, උඹ දැන් ඔය වලව්වේ ගේට්ටුව ළඟ පාර දෙපැත්තේ ඔය තියෙන මේ වල් පැලෑටි ටික සුද්ධ කරලා දාපන්. කැලේ වැවිලා අර බලපන්. හරි හරි, මං දැම්මම කරන්නම්කෝ. හා හා. මම මේ මණිකගෙන් අහන්නමයි හිටියේ. අපි පන්සිල් ගන්නකොට ඔය සමහරු සික්කාපදට සමාදයාමි කියනවා. තවත් සමහරු සික්කා පදං සමාදියාමි කියනවා. මේ දෙකෙන් කෝකද හරි මයිමණිකේ? සමාදයාමීද සමාදියාමීද? හොඳයි හොඳයි. ඕක ඔහොම මගෙන් මහපු එක හොඳයි. ලැජ්ජාවේ බෑ. ඈ අරච්චිලා කියන මහා ඒජන්ත උන්නාන්සේ ළඟට ඉන්න මේ මුවන් පැලැස්සේ ප්‍රධානිය. ඈ මෙච්චර පුංචි දේවල්වත් නොදැන කොහොමද අම්මපා? මණිකේ මං නොදන්නා දෙයක් මගේ මණිකගෙන් මං අහගන්න ඕනනේ. ඒක අපි දෙන්න අතර විතරයි. මම මේ තානාන්තරයේ කෙරුවට නොදන්නා දේවල් අප්‍රමාණයි. මණිකට කියන්න මං ගාතාවක් කියනකොට සමහර එවුන් මගේ දිහා බලනවා හොරෑහින්. එතකොට මට වැරදුනාද කියලා සැකයක් ඇති වෙනවනේ මට. සමහර වෙලාවට මං කියන එක අහලා සමහර එවුන් හිනහ වෙනවා. එතකොට මට යකා නගිනවා මණිකේ. මොකක්ද මේ වරදින එක? අපේ මහත්තය කියන්න බලන්න. මේ මොකක්ද මේ අර 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 මේ ඉමිනා කඤ්ඤ පුඤ්ඤේන කියන ගාතාව? දෙයෝ සාකි, වැරදි වැරදි අපේ ආරච්චි මහත්තයා. ඈ මොකක්ද ඒකේ තියෙන වැරද්ද කියන්න බලන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මුළු ගාතාව පටන් ගන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියලා. එච්චරයි නෙවෙයි.
මොනවා මැනිකේ ඒක මේ පටන් ගන්නෙ ඉමිනා පුඤ්ඤ කම්මේන කියලාද? ඕ දෙවියනේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියලානේ. මේ පින්කම හේතුවෙන් කියන එක තමයි ඒකේ තේරුම. මටම ලැජ්ජයි මැනිකේ, මටම ලැජ්ජයි. පොඩි ළමයින් හරියට කියන ගාතාවක් මම මෙච්චර කාලෙකට කියලා තියෙන්නේ වැරදි විදිහටනේ. ආපච්චි ඒ චෑ 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 වාස ලැජ්ජාවක්. ඕම් බලන්ට එහෙනම් මිනිස්සුන්ගේ හැටි. ඔය විදරාල මහා ලොකුවට පාලි භාෂාවක් දන්නවා ඈ. මට ඔය වැරද්ද කියලා දුන්නේ නෑනේ බලන්ටකෝ ඈ. නොහොල්මනේ මං වැරදියට කියනවා අහගෙන හිටියානේ මේ මිනිස්සයා බලන්න. හා 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 වෙන අයගේ වැරදි හොයන්ට එපා. කුරා කූඹියෙකුටවත් දොස් පස් කියන්ට එපා. මහා ලොකු තානාන්තරයක් දරන කෙනෙක් මොන තරම් ලොකු වරදක් කළත් ඒක එයාට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. වරද පැහැදිලි කරන්නේ නැහැ. මොකද තානාන්තරයට තියෙන ගෞරවය නිසා. හරි 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 මැනිකේ, මං ඒ උපහරණේ කන පුරාම අහලා හිත පුරාම අදිෂ්ඨාන කරලා පිළිගන්නවා. හරි, මුළු මුවන් පැලැස්සටම හොඳ සාර්ථක වෙසක් දිනයක් අපි කොහොමද පවත්වන්නේ මැනිකේ? මෙහෙම කරමු, අපි හාමුදුරුවන්ගේ මූලිකත්වෙන් දායක සභාව පවත්වලා ගමේම දායකයොයි කුලඟන සමිතියයි තරුණ සංවිධානයයි ඔක්කොම එකතු කරගෙන මෙදා පාර තෙමගුල සිහිපත් කරමු. ඒක හොඳයි, ඒක හොඳයි. එහෙමනම් මම දැන් ගෙහුම් අපේ හාමුදුරුවන්ට දැනුම් දීලා හෙට දායක සභාව කැඳවලා අපේ හාමුදුරුවන්ගේ මාර්ගියෙම බණ මඩුවේ රැස්වීම පවත්වලා සංවිධාන කරමු නේද? ඔය බණ්ඩිරාල, නන්දෝරිස්, කළු බණ්ඩා, මුදියාන්සි වගේ තව ගමේ කීප දෙනෙකුත් කූට්ටාලි කරගෙන යන්ට. තනි පංගලමේ යන්ට එපා. ඔව් 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 ඔව්, මම එහෙම කරන්නම්. කෝකටත් මේ හොඳයි එහෙම. ඔව් හා. හැමෝම සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. මේ මුවන් පැලැස්සේ පුරාණ බෝධි රාජ මහ විහාරස්ථානයේ දායක ජනතාව එක්රැස්සල පවත්වන සාර්ථක සභා රැස්වීම අද අපි මේ පවත්වන්නේ. මගේ මේ අනුශාසනාවට මුලින් අපේ සභාපති මහත්තයා අද දවසේ මේ දායක සභාවේ අරමුණ පැහැදිලි කළා. එහෙමයි එහෙමයි. මොකක්ද අරමුණ? මේ මෙදා පාර වෙසක් උත්සවයේ පැවැත්වීම ගැන අපි ස්වාමීන් වහන්සේ. අන්න හරි. වෙසක් උත්සවය. ස්වාමීන් වහන්සේ, අපි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල වෙනුවෙන් විහාරස්ථානයේ අපි කළ යුතු දේවල් ඔබ වහන්සේ අපට කියා දුන්නා නම් හොඳයි. මට දැනෙන්නේ කවුරුත් ඒකට කැමති වෙයි. කවුරුත් ඒක කරන්නේ නේද? දැන් අපේ සපුමල් පුතා කළ ප්‍රකාශය අදහස. අපේ වෙදමාමත් අපේ සභාපතිතුමත් පැහැදිලි කිරීමේදී සඳහන් කළා. අපේ බුදු පියාණන්ට ගෞරව උපහාර දක්වන්න බෞද්ධ සූත්‍රවලම කරුණු කියලා දෙන්න. ඊට කලින් මෙදාපාර අපේ මුවන් පැලැස්සේ ජනතාවට සතුටුදායක පණිවිඩයක් කියන්න තියෙනවා. මෙදා වෙසක් දවසට සිල් සමාදන් වෙන මේ මුවන් පැලැස්සේ හැමෝටම අපේ ආණ්ඩුවේ මේ මහායජන්ත උන්නාන්සේ සිල් රැදි තෑගි දෙනවා. මේ අලුතෙන් සිල් ගන්න අයටත් දෙනවද ස්වාමීන් වහන්ස? විස්තර නම් තාම දන්නේ නෑ උපාසක මහත්තයෝ. සිල් ගන්න උපාසක උපාසිකා දෙපාර්ශ්වයටම සිල් රැදි දෙන බව තමයි දැනට ආරංචි. එහෙමයි එහෙමයි එහෙමයි. තව කාරණයක්, වෙසක් පෝය දාට අටසිල් සමාදන් වෙන සිල් ඇත්තන්ට දහවල් දානය මහායජන්ත උන්නාන්සේ ගානේ ලැබෙනවා.
ඒ සේරම ආගමික කටයුතු ඒජන්ත උන්නාන්සේ ළඟට තානාන්තර දරන අපේ කීරාල මහරච්චිල උන්ද ඉෂ්ට සිද්ධ කරනවා ඇති. අවසර ස්වාමීන් වහන්ස, දැන් නම් විසක්දාට සිල් ඇතු හතර පහ ගුණයකින් වැඩි වීමයි හිතේ. ජීවිතේට සිල් ගැත්තේ නැති අයත් මෙදාපාර සිල් ගනි. ආ, ඒ ගණන් ඇත්තයි. සිල් ගන්න අය අපි දන්නවා. සිල් රෙදි ලැබෙන්නේ ඒ ඇත්තන්ට. අවසරයි ස්වාමින් වහන්ස. විසක්දාට අපේ පන්සලේ කළ යුතු දේවල් ඔබ වහන්සේ තාම අපට මතක් කළේ නෑ. බොහෝම හරි දරුවා. මේ බෝධිමළු පුරාණ විහාරස්ථානය කාටද අයිති? ස්වාමින් වහන්සේලාට අයිති තැනක්. මේ පන්සල ස්වාමින් වහන්සේලාට අයිති තැනක් නෙවෙයි. මේක දායකයෝ පූජ කරලා තියෙන්නේ මුලින්ම බුදුහාමුදුරුවන්ට. ඊළඟට තමයි භික්ෂු සංඝයාට පූජා වෙන්නේ. හොඳයි. ඔන්න විහාරස්ථානේ කරන්න තියෙන වැඩ. මේ චෛත්‍ය බුදුන්ට පූජා වෙච්ච තැනක් කියලා හිත පහදවගෙන පන්සල ශ්‍රමදානයකින් පිරිසුදු කරන්න ඕනේ. එහෙමයි අපේ හාමුදුරනේ. බුදුන්ට පැන් ගන්න පන්සලේ ළිඳ ඉහළ පිරිසුදු කරන්න වෙනවා. එහෙමයි අපේ හාමුදුරනේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ ගැනම ඇති කරගත්ත ප්‍රීතියෙන් විහාරයේ චෛත්‍ය මළුව පිරිසුදු කරනවා නම් ඒ පිනම අපට සුගතිගාමී වෙන්න ඇති. මේ මිනිස් ලොව දෙව්ලොව නැවත උපදින්න ඒක හේතු වෙනවා. සාදු සාදු සාදු. හොඳයි. අපේ බුදුහාමුදුරුවෝ ගැනම නිතර සිතන මෙනෙහි කරන කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් අත උස්සන්න බලන්න. ඔය කවුරුවත් නැහැ. ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනාව කවුරුවත් වඩන්නේ නැහැ කියන එක. අර කවුද අර බාගට උස්සගෙන ඉන්නේ? මේ හාමුදුරනේ, වල්ලියම්මා උපාසක මාතා. වල්ලියම්මා උපාසකම්ම නිතරම බුදු හාමුදුරුවෝ ගැන මෙනෙහි කරනවද? හැබැයි ඇත්තම කියන්න ඕනේ, බුදු ගුණ හිතට මෙනෙහි වෙනවද? හාමුදුරුවනේ, මෙනෙහි වීවි තිබිලා අමතක වෙලත් යනවා. එහෙම බෑ උපාසකම්මා. නිතරම බුදු ගුණ බුදුරුව මෙනෙහි කරන්න ඕනේ. මතකෙ තියෙන්න ඕනේ. එහෙමයි එහෙමයි. අතරමඟදී බුදු ගුණ හිතෙන් අතහැරනවා නම් වැඩක් වෙන්නේ නැහැ. බුදු ගුණ තුලම හිත රඳව ගන්න කෙනා දිනනවා. එයා නියත වශයෙන්ම මැරිලා උපදින්නේ දිව්‍ය ලෝකේ. අවසරයි ස්වාමීන් වහන්ස. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඉංග්‍රීසි මහේජන්තවරයෙක් මුවන්පැලැස්සට දක්වන මේ ආදර්ශය මුල් කරගෙන එංගලන්තයේ මහරජුරුවන් වහන්සේටත් මහේජන්ත උන්නාන්සේටත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් පාත්වන මෙන් මම මේ අපේ ගරු ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිනවා. අපේ වෙදමාමා කළ ඒ ඉල්ලීම ඒ ආකාරයෙන්ම මුවන් පැලස වෙනුවෙන් ඉටු කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. දායක සභාවේ පින්වත් මහත්වරුනි, නෝනාවරුනි, මුළු රටක් බලා සිටින මෙදා පාර මේ මුවන් පැලස්සේ වෙසක් සතිය තුළ මුව, ගෝණ හා ඌරු මේ ආදී සතුන් මැරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඇහුණද? ඒ වගේම මේ මුවන් පැලැස්ස ගම ඇතුළේත් පිටගම්වලත් දඩමස් විකිණීම සම්පූර්ණයෙන්ම මන් තහනම් කරනවා. විශේෂයෙන් දඩමස් විකුණන රන්හාමි, පොකුටා, යකා බණ්ඩා ඇතුළු හැමෝටම මහේජන්ත උන්නාන්සේගේ අනින් මා දැනුම් දීලා තියෙනවා දඩමස් විකුණලා ආවොනොත් සතියක් දණු කඳේ ගහන බවට. ඒ සමගම කිතුල් මදින මල් බාලයා
කිත්තිරා ගුණයා ඇතුළු හැමෝටම විසක් දවසට කිතුල් මැදීම තහනම් ඔව් තහනම් කරලා තියෙනවා මං දන්නලා තියෙනවා ඒ උදවියට කිතුල්රා විකිනීම ගම ඇතුලේ පිටගම් වලත් සම්පූර්ණයෙන්ම තහනම් බැරි වෙලාවත් කිතුල්රා විකුණලා අහු වුණොත් දඬුවම සතියක්ම දඬුව කඳ වෝන් ඔව් දැනටම ඉතින් අපේ වෙලිකාරයා මට දැනුම් දීලා පොරොන්දු වෙලා තියෙනවා විසක් සතියේ කැලෑ සතුන් දඩයම් කරන්නේ නැති බවට ඒ විතරක් නෙවෙයි මෙදා පාර ඉතිහාසයේ පළමු වරට අපේ වෙලිකාරයාත් සිල් ගන්නවා ඕ මේ අපේ ආරච්චිල මහත්තයත් මේ මෙදා විසක් පොයට සිල් ගන්නවද ඔව් පුතා ඔව් 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 මමත් අපේ මැණිකෙත් සිල් සමාදන් වෙනවා ඔව් අපේ වෙදිකාර්යා වගේම ගස් මදින රා විකුණන දඩමස් විකුණන හැමෝටමත් පුළුවන් නම් අපේ බුදුහාමුදුරුව වෙනුවෙන් සිල් සමාදන් වෙන්න කියලා මං ඒ උදවියගෙන් ඉල්ලීමක් කරනවා ඒ හැමෝටමත් මහේජන්ත උන්නාන්සේ සිල් රෙදිත් තෑගි දීලා දවල්ට ආහාර පාන වලින් සංග්‍රහත් කරනවා පින්වතුනි හරිම සන්තෝසයි මෙදා පාර මුවන් පැලස්සේ වෙසක් උත්සවයට පුදුමාකාර උද්‍යෝගයක් දැන් මේ දායක සභාව ඇතුළින්ම එක මතු වෙලා පේනවා හැමෝම බලා සිටින අපේ වෙසක් උත්සවය ඓතිහාසික වෙසක් උත්සවයක් කිරීමට අපි බලවත් අදිෂ්ඨානයක් ඇති කරගනිමු එහෙමනම් අපි පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් විදියට හෙට දවසේ විහාරස්ථානයට ඇවිත් ශ්‍රමදානයකින් විහාරස්ථානය ශුද්ධ පවිත්‍ර කරමු. මේ ඇත්තන්ට මේ වෙනුවෙන් සහභාගි වෙන්න පුළුවන්ද? එහෙමයි ස්වාමින් වහන්ස. එන්ට පුළුවන්. කොහොමදවත් මේ පන්සලේ වෙසක් සැරසිලි කරන්න මේ පැය හාමුදුරුවනේ. හරි වනිගරත්නටයි පුංචි බඩටයි දෙන්න පාට රෙදි කොඩි කපන්න මේ නිල් රතු කහ සුදු රෙදි ටික අරගෙන කෙළවරේ මේතට යන්න ඕගොල්ලෝ ඔයාලා යන්න හෙට අතුරු මෙතනින් තියන්න ඔයාලා හැම පාටකින්ම ආයයි දෙකමාරේ කොඩි දිග බල්ල එහෙමයි 50ක් කපන්න ඕනේ හරි 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 මේ ගෝමරි මමයි අපි දෙන්න මේ තොරණේ කවිය හදමු ඈ මේ මොකද මුල්පදේ කියන්න බං සපු මල්ලිය කියන්න මල්ලිය යන්න එරත් මට ඔය කවි ජාති ලියලා පුරුදුත් නැහැ අනේ අනේ කෙල්ලෝ තමයි කවි ලියන තරමක් ලියන්නේ කාටද කවි ලියන්නේ කොල්ලන්ට මිස වෙන කාටද ඉතින් එහෙනම් මං ඔයාට කවදා හරි කවි ලියලා දීලා තියෙනවද? මං කිව්වේ නෑනේ. ඔයා මට කවි ලියනවා කියලා. එහෙනම් ලියව ගන්නට දන්නේ හදන්නේ. මට නෙවෙයි ගෝමරි නංගි මේ කවිය බුදුහාමුදුරුව ගැන. බුදුහාමුදුරුවන්ට. ඉක්මනට කියන්න බලන්න. අනේ වදනොදී ඔයා කියන්න කොහයියේ. හරි එහෙනම් ලියන්න. ඔන්න පළමු පදය. පළමු පදය. සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම හරි ටිකමඩ කවි ලියන්න ඊට පොඩ්ඩක් ඔය මගේ මූණ බලවල ඉන්න පිලිසුදු මන් දන්නේ වෙන මොනවත් නෙවෙයි බැලුවේ කටපාඩමින්ද මේ කවිය කියන්නේ කියලා බැලින්නම් අයියට නිපිස්සු කටපාඩම් හරි හරි කටපාඩම් හරි නැතුව හරි මේ මගේ මූණ බලවල ඉන්න නැතුව ගෝමරි නංගි ඔක ලියන්ට දැන් මාව පරක්කු කරන්නේ නැතුව එහෙනම් කියාගෙන යන්නකෝ හරි සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම පින්බර වෙසක් පෝ දිනේ ඕ හෝ හෝ ඊ පරකෝ චියක් වගේ මාව තප්පගෙන යනවා හිමි කියන්ටකෝ අයියා අයියෝ අයියෝ මුල් පද තුන හරිනේ දැන් හරි සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම පින්බර වෙසක් පෝ දිනෙහි පරම රම චුට්ටක් ඉන්න පුදදී පහන් සුවඳැති මල් සුවඳ දුම
හරිනේ ලියා ගන්න හතරෙන් පදි කියන සිහිපත් කරමු අපි බුදු ගුණ නොවන නිම මොකද්ද අයියේ ඒ පාර වාරාවට කියන්නේ ඔච්චර හිමි කියන්නේ මොකද අර අර බොමණේ හරි දැන් මම මුළු කවියම කියන්නම්කෝ ඔයා හරි සම්බුදු හිමිගේ තෙමාගුල උණු අසම සම පින්බර වෙසක් පෝ දිනෙහි පරම රම පුද දී පහන් සුවඳැති මල් සුවඳ දුම සිහිපත් කරමු අපි බුදු ගුණ නොවන නිම ගෝමරි නගාගේ කවි ගායනය කටහඬ කෝලෙග්ගේ වගේද නෑනේ කපුටෙක්ගේ වගේ ඕ මොකද්ද අයියේ ඔයා නම් හරිම නපුරුයි නංගිට මන් නපුරුකම් කරනවද එහෙම ආදරයට සිද්ධ වෙන දේවල් නපුරුකම නෙවෙයි අයියමට ආදරේද අන්න අර ගොල්ල කොඩි කපලා අරගෙන එනවා අයියේ ස්වාමීන් වහන්සේත් වඩිනවා සපුමල් පුතා අගේ ඇති කවි ගායනයක් ඇහුණා මේ ස්වාමීන් වහන්සේ මේ ගෝමරි නගා මේ ලිව්ව මේ වෙසක් උත්සවයේදී මේ හඳුනට එන්න කියන්නේ කොහොමද සරේ හොඳයි සම්බුදු හිමිගේ තෙමාගුල උණු අසම සම පින්බර වෙසක් පෝ දිනෙහි පරම රම පුද දී පහන් සුවඳැති මල් සුවඳ දුම සිහිපත් කරමු අපි බුදු ගුණ නොවන නිම බොහෝම හොඳයි දරුවා ඔය කවිය පන්සලට ඇතුල් වෙන තැන තොරණින් ඉහළින්ම ලොකු අකුරකින් ලියලා හැමෝටම දැක බලා ගන්නට සලස්වන්න ඕන. එහෙමයි එහෙමයි සංඝාංශ. සේරම තැන් කොඩි වලින් සරසලා. තොරන් ගහලා අවසන් වුණාම මෙදා පාර මුවන් පැලස්සේ මේ වෙසක් උත්සවය ආදර්ශවත් ඓතිහාසික වෙසක් උත්සවයක් වෙනවා. මට ඒක විශ්වාසයි. උපාසක උපාසිකාවන්ගේ දාන ශීල භාවනා මට මැවිලා පේනවා දරුවෝ මැවිලා පේනවා අද මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න බරකාගොඩ ශීලා පරණමානගේ සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර කමල් ගමගේ මයික් ප්‍රනාන්දු ශ්‍යාමලී දාබරේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් දිල්කා විමර්ශනී හඳුවල සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න.